निवसे मेवनी मत पिटर अंदर निवसे बीच से एटानु नवे दशम नवे आत्म विनाश करने विम क्लीनर्स අද 2021 අප්‍රේල් 7 බදාදා සිරස්තල රංජන්ගේ මන්ත්‍රී දුරය අහෝසි හිස් වූ අසුන අජිත් මාන්න පෙරමුට තහනම් කළ පාම් ඔයිල් බේකරි හා බිස්කට් කර්මාන්ත සඳහා ගෙන්වීමට විශේෂ බලපත්‍රයක් ලබා දෙනවා ඔවුන්ගේ අවශ්‍ය පාම් ඔයිල් ගෙන්න ගන්න පිළිකාකාරක පොල් තෙල් බහලුම් 13න් 6ක් මැලේසියාවට අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිගෙන් නියෝග අබ්දුල් රාසිගේ සහ හිජාස් හිස්පුල්ලාගේ සංවිධානත් ඒ අතර පළාත් සභා මැතිවරණය එපා තීරණය වහාම අත්හිටුවන්න සංඝ සභා රැසක නාහිමිවරුන්ගෙන් ජනපතිට විවෘත සංදේශයක් කිරිබත්ගොඩ වෙළඳ සංගමේ ලේකම්ට කැලණියේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රහාරයක් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350ක් From other Derana This is other Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka Live from Studio 24 in Colombo අයිබෝන් නොබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දැරීමට නුසුදුස්සෙක් වීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී අසුන අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා ඒ අනුව එම මන්ත්‍රී පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතයි. කථානායකවරයා තීරණය අද පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමග සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. The big story. 2017 අගෝස්තු 21 වෙනිදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවැත්වු සාකච්ඡාවකින් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබුණා. එවක බුදුබල සේනා සංවිධානයේ සමාජිකයෙකු වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. එම නඩු විභාගයේ අවසානයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයා වරදකර වූ අතර ඒ අනුව ඉක්ුත් ජනවාරි 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහුට සිව්වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. මේ හේතුවෙන් රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමිවන බව නීතිපතිවරයා ජනවාරි 19 වෙනිදා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දුන්නා. කෙසේ වෙතත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා මන්ත්‍රීවරයා අභියාචන අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබූ අතර අභියාචන අධිකරණය පසුගිය අප්‍රේල් 5 වනදා එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා. ඒ අනුව රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දැරීමට නුසුදුස්සෙක් වීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වී ඇතැයි සලකන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. After consideration of the legal opinion නීතිමය මතයන් සලකා බැලීමේ අනතුරුව සහ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ පනතේ 64(1) වගන්තියට අනුව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන්නා. ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ ඒ රංජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ආ) වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දැරීමට නුසුදුස්සෙක් වීම නිසා නවවන පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් ඇති විය ඇති බව of parliament in terms of article 66d of the constitution ඔබතුමා මේ තීන්දුව අරගෙන තිබෙන්නේ රංජන් රාමනායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවට මාස 3ක කාලයක් නොපැමිණියයි කියන කාරණාව මත තමයි ඒ තීන්දුව දීලා තියෙන්නේ මේ නඩු තීන්දුවේ පිටපතේ ගත්තු තීන්දුව තමයි මේ දන්වලා තියෙන්නේ නොපැමිණිය මතම නෙමෙයි ඒක තීන්දුව දීලා ඉවරයි ඒක ආය අවශ්‍ය නැහැ නඩු තීන්දුව ලැබුණේ කොහෙන්ද
අභියාචනාධිකරණය. ඒතර අභියාචනාධිකරණයේ දුන්නු අඩු තීන්දුවක් අභියෝගයකට ලක් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය පුළුවන්ද බැරිද? පුළුවන්. තමයි වැරදි විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. මේ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී දුරේ අහිමි වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් බව මේ නඩු තීන්දුවේ තියෙනවා. මේ මොන්ටෝසෝරි යන විපක්ෂයට තේරෙන්නේ නැහැ ඔබතුමා කියන දේ. ටැක්සයිට්, පන්සයිට්, ගෑනුන්ගා ලිංගික සේවයට එන්න කියලා කතා කරපු අයට තමයි විපක්ෂ නායකතුමා පෙනීටින්නේ. කෑකෝ ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔබතුමාලා මැතිවරණ කොමසාරිස්ට්ේ ආපු නියෝගය ආවම අකුල ගන්න. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මාලේකම් තුමා මෙතර රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමග පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරමින් මනාප 47212ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ සිටින අජිත් මාන්නප්පෙරුම මහතාට එම අසුන හිමිවනු ඇති බව වාර්තා වනවා. අමුතු කේක් එකක් තියාරා කියලා හැදෙවෝනේ. බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා පාම් ඔයිල් ආනයනයට ඉඩ ලැබෙන පරිදි බලපත්‍රයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් වන්නේදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විමසූ අවස්ථාවේදී. මේ අතර පිළිකාකාරක අන්තර්ගත බවට තහවුරු වූ පොල්තෙල් බහලුම් 13න් 6ක් එළඹෙන 13 වනදා මැලේසියාවට ප්‍රතිඅපනයනය කරන බව රේගුව පවසනවා. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයකින් අන්තර්ගත බවට තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක තොගයක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව කොළඹ වරායේ SGT පර්යන්තය වෙත මේ වන විට යොමු කර තිබෙනවා. මෙලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරි සමගමට අයත් පොල්තෙල් අඩංගු බහලුම් 6යි. මේ බහඬ මැලේසියාවට රැගෙන යන නැව පැමිණීමට ඇත්තේ 13 වෙනිදා 13 වෙනිදාට එම නැවට පැටවීමට අපි බලාපොරොත්තු වෙනවා. රටට ඇතුල් වුණ මේ ප්‍රතික්ෂේප වුණ පොල් තෙල්ම නැවත ප්‍රතිඅපනයනය වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම අපි මේ වෙලාවේ සහතික වෙනවා. අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම බහලුම් 4ක් ගෙන්වා තිබූ අතර ඒවායේ අන්තර්ගත පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1513.7ක්. එමෙන්ම එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහලුම් 3ක් ගෙන්වා තිබූ අතර එහි පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 230. ඒ අනුව සමස්ත බහලුම් 13න් තවත් බහලුම් 7ක් ප්‍රතිඅපනයනයට යොමු කළ යුතුව තිබෙනවා. පසුගියදා දංකොටුවෙන් සුවගත් පොල් තෙල් බවුසර දෙකෙහි තෙල් සම්පල පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළා. මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙනත් සමාගම් ඇතනම් ඒවා පිළිබඳ විස්තර ලබා දෙන්නයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පසුගිය 5 වෙනිදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබුණා. දිනක් තුර එම විස්තර ලබා දෙන බවට ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා දැනුම් දී තිබූ අතර ඒ අනුව එම තොරතුරු ලබා ගැනීමට මන්ත්‍රීවරයා පැමිණ තිබුණද ඔහුට එම තොරතුරු ලබා දී නැහැ. මේ ලිපිය ලැබුණා ඒ කියන්නේ නීති කෘත්‍ය සඳහා යොමු කරලා තියෙනවා කියලා. දැන් මේ මුළු රටම ගිනි අරන් ඉන්නේ. මිනිස්සු කොම් බය වෙලා ඉන්නේ. ඒකට මේ නීතිපති දෙපාර්තමේන්තුවට ෆයිල් යවයිද හරියන්නේ නැහැ. කේ කෙසේ වෙතත් මම හෙට දිනේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මේ අතර පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍යංශයේ පසුගිය දා නිවේදනය කළා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු වෙළඳ අමාත්‍යවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා. අතිගරු ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාව හා ෆාම් ඔයිල් ආනයනය තහනම් කළා. ඒ තහනම් කළාම දැන් වෙනම මතවාදයක් ගෙනියනවා. බේකරි කර්මාන්තීවරයි බිස්කට් කර්මාන්තීවරයි යනාදී වශයෙන් ඒ සාධාරණ නැහැ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තයටත් බේකරි කර්මාන්තයටත් බලපත්‍රයක් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍ය යෙදුම් වලට අවශ්‍ය ෆාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඕනෙම කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් කරන්න පුළුවන් තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය ෆාම් ඔයිල් ගෙනා ගැනීම සඳහා. ෆාම් ඔයිල් තහනම් කළා
බේකරි වලටයි අරකටයි මේකටයි කියලා වෙනම බලපත්‍ර දුන්නොත් ආයි ඔය කියන දේ වෙන්නේ නැහැ. දැනටත් පාම් ඔයිල් ෆැක්ටරියක් මේ ෆැක්ටරිය තියෙනවා මේ ලංකාවේ. අපේ ගමෙත් තියෙනවා. ඉතින් දැන් මම හිතන්නේ අක්කර ගානක් වවලා තියෙනවා වවන්න අවසර දීලා තිනවා ගම. දැන් ඒවෙන් පළදාවත් එනවා. ඒකට ඒකෙන් නිෂ්පාදනය කරන තෙල් වලට ඒවා මේ රටේ පාවිච්චි කරන්න පුළුවන්. මේ රට ඇතුළේ නිෂ්පාදනය කරනවා නම් ප්‍රමිතීන්ට අනුව ඒ වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ. परीक्षा අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීම සඳහා නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ත්‍රස්ත විමර්ශන කොටාසේ මගින් සිදු කළ විමර්ශන පදනම් කරගනිමින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව දායකත්වයේ සැපයූ පුද්ගලින් සමාජිකත්වයේ දරූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාර තහනම් කරන ලෙසයි. එසේම සියලුම තෞහීද් කණ්ඩායම් තහනම් සංවිධානය කරන ලෙසද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ සඳහන් කර තිබුණා. මෙවැනි පසුබිමක ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් සිදු කළ විමර්ශනයක් පදනම් කරගනිමින් මෙරට තුල ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානය 11ක් තහනම් කිරීමට නීතිපති දපුලද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එම තහනම් සංවිධාන අතරට ISIS සංවිධානය සහ අල්කයිඩා සංවිධානයද ඇතුළත්. එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් වූ දෙහිවල ට්‍රොපිකල්ින් ලැගුම්හලේ මරාගෙන මැරෙන බෝම්බේ පුපුර රාගත් ජමීල් මොහමඩ් ඇතුළු ත්‍රස්තයින් රැසක් සමාජිකත්වයේ දරූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ තහනම් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් අබ්දුල් රාසික් නායකත්වයේ දරන සිලොන් තෞහීද් ජමාත් සංවිධානයේද අන්තවාදී පැතිරවීම සහ ත්‍රස්තවාදීන් සමග සමීපව සම්බන්ධතා පැවැත්වීම යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සභාපතිත්වයේ දරූ සේව් ද පර්ල් සංවිධානයේද තහනම් සංවිධාන අතරට අයත්. එමෙන්ම නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ එක්සත් තෞහීද් ජමාත්, ශ්‍රී ලංකා තෞහීද් ජමාත්, සමස්ත ලංකා තෞහීද් ජමාත්, ජමීතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා, දාරුල් අදර්, ජමීඋල් අදර් හා සුබ මුස්ලිම් සංවිධානයේද තහනම් කිරීමටයි. මේ අතර ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙරට පවතින ප්‍රමුඛ මුස්ලිම් සංවිධානයක් වන ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කරන ලෙසට පාස්කු කොමිසම සිදු කර ඇති නිර්දේශ නිසා තම සංවිධානයේ කනස්සල්ලට පත්වන බවයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස සංඝ සභා කිහිපයක ඉහළම දුරහොබවන නාහිමිවරුන් 14 නමක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විවෘත සංදේශයක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙනවා. මේ අතර පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සභා හඳුන්වා දීම ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා රැසක් ඇතුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලියවිල්ල රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් වෙත අද ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු බැති ඇමතිවරුන් පිරිසක් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන් බැහැදැකීමට පැමිණියා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා මාලාව මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. අම වේලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයේ උනේ ආසමයකට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන්න ඕන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් කියන ඕන කියන එක පළාත් සභාවලට වඩා අපි දිස්ත්‍රික් සභා ක්‍රමයට යන්න ඕන කියන එක. එතකොට ඉතින් මෙහෙම වෙනවද? ආණ්ඩුකාරවරු වැඩි වෙනවද? නෑ ඒව අඩු කරන්න ඕන. අපි කියන්නේ මේ වෙලාවේ තමයි මේක කරගන්න තියෙන්නේ වෙලාව. රටේ තියෙන ප්‍රශ්නවලදී අපි කිසිම වාද වේදයක් නැතුව ඒ ප්‍රශ්න සඳහා ජනතාවට සහන සල්සන්න රජයට සම්පූර්ණ සහයෝග අපි ලබා දෙමින් ඒ කටයුතු කරනවා. පළාත් සභා මැතිවරණයකදී ඔබතුමාලා පොහොට්ටුවත් එක්ක මැතිවරණයකට යනවද? දැනට අපේ සම්මානගතව අපි ඉන්නේ ඒ සම්බන්ධව අනාගතයේ තීරණය කරන්න ඕනේ කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවන වැඩපිළිවෙලකට තමයි අපි හැම විටම කල්පනා කරන්නේ. මේ අතර පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කිරීම ජනතා පරමාධිපත්‍යයේ උල්ලංඝනය කිරීමකි යන මෙන් මෙම සංදේශය යොමු කර තිබෙනවා. ඒ අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි
අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමි, අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනාහිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය දිව්‍යාගහ යසස්සි නාහිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු හිමිපාණන් වහන්සේ 14 නමකගේ අත්සනින් යුතුවයි. උපුටා ගැනීම මහමැතිවරණයේදී ජනතාව ඉදිරියෙහි අවධාරණය කළ ජනතාවද අපේක්ෂා කළ වැදගත් ප්‍රතිඥාවක් වසරක් වැනි කෙටි කාලයක් තුල රජය අමතක කිරීම කනගාටුදායකය. පළාත් සභා මැතිවරණයේ නොපවත්වන ලෙස මීට මාස කිහිපයකට පෙර මහා සංඝරත්නය දූරදර්ශීව විශ්ලේෂණාත්මකව විද්වත් කතිකාවකින් ඉදිරිපත් කළ යෝජනාවද නොසලකා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරමින් හදිසියේ මේ කරන්නට යන දේශද්‍රෝහී ක්‍රියාව වහා නතර කරන ලෙස රජයටත් රටවැසි මහජන මංගල්‍යටෙක්වමින් අද හැම තැනම අපට පේනවා පියනවාටත් වඩා ඒ වගේම සිදු වෙනවාටත් වඩා සමහර වෙලාවට වර්තමාන පාලනය වර්තමාන නායකත්වය අපහසුවටපත් කරන්න පීඩාවටපත් කරන්න ජනතාව ජාතික නායකත්වයක් ගොඩනංගා ගත්ත අවස්ථාවේදී ඒ කඩාවැට්ටවන්න දෝ ඒ සිදු වෙන යහපත් පැත්ත අමතකම කොට අපට පේනවා හතර වටෙන් පහර දෙමින් අතිම්ම කඩාවැට්ටවන මට්ටමට පරිසරයක් ගොඩනංගන බවත් අපට පේනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. වෙන කිසිවක් නොවේ රජු රාජ්‍ය පාලනය රාජ්‍ය සේවය අනිවාර්යයෙන්ම දැහැමි විය යුතුයි. දැන් අපට පේනවා සමහර අය දැන් සිටම ප්‍රකාශ කරනවා අහවල් පුජ්‍යලයා තමයි මේ රටේ ජනාධිපතිත්වයට සුදුසු වන්නේ කියලා. එහෙම එක එක්කෙනාට ඒවා තීරණය කරන්න බෑ. පුජ්‍යලයක් වට්ටවන්න පුළුවන් නායකත්වයෙන්. හැබැයි ඒ පුජ්‍යලයාගේ ප්‍රතිපත්තිය වැටේ එහෙම ඒක රටට විශාල විපතක්. කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනෙකු කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම්වරයාට පහර දුන් බවට එම සංගමයේ සමාජිකයින් චෝදනා කරනවා. අදාළ පහර දීමේ CCTV දර්ශන අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට පසුගිය මාර්තු 9 වනදා රාත්‍රියේදී කිරිබත්ගොඩ ගාලහන්දියේ අවන්හලකදී පහර දීමක් සිදු කර තිබෙනවා. ඒ කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නිශාන්ත අතුකොරල සහ දුමින්ද පෙරේරා ඇතුළු 6 දෙනෙකු විසින්. කිරිබත්ගොඩ නගරයේ රථගාල විවෘත කිරීම සම්බන්ධයෙන් පැන නැගුණු මතභේදයක් ගැටුමට හේතුව වී තිබෙනවා. පහර දීමට අදාළ දර්ශන අවන්හලේ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැර තිබෙනවා. කෙසේ වෙතත් පහර දීමට සම්බන්ධ අනෙක් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. අලුතෙන් පැමිණලා තියෙන කිරිබත්ගොඩ පොලිසිය ස්ථානාධිපතිතුමා මේ සිද්ධිය සමතකරපත් කරන්න පුළුවන් සිද්ධියක් කියලා උසාවියට බොරු ප්‍රකාශ කිරීම නිසා දුමින්ද පෙරේරාට උසාවියේ දා අප නියම කරා. සමතකරපත් කරන්න පුළුවන් ක්‍රියාවක් වෙන්නේ කොහොමද? මෙහෙම ලේ සැලෙන මට්ටමේ ප්‍රහාරයක් එල්ල කිරීම. මේ තියෙන්නේ ගාලුහන්දේ හෝටලේට අපේ ලේකම්තුමා යද්දී එයා ඇඳන් හිටපු කමීසය. සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. නමුත් අමාත්‍යවරයා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වචන වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුව ඇති බවයි. පසුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහන මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
අද බඳුරු මුරාද නැමැතුමාට කියන වෙලාව තියෙනවා හාල් කිලෝ 3කින් සතියක් ජීවත් වෙන්න කියන තැනට ආර්ථිකේ නරක තැනක තියෙනවා කියන ප්‍රශ්නේ ගරු සභාව විහිළුවකට ගන්න එපා සාන මිලට බාණ්ඩ මල්ලක් දීම උසුලා ගන්න බැරි වෙලා තියෙනවා ඔබතුමා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඉන්න දෙන්න බෑ කියන්නේ සහල් කිලෝ 3ක් කියන කියන්නේ ග්‍රෑම් නම් සහල් ග්‍රෑම් 3000 ඒක දින 14කට බෙදපුවාම සාමාන්‍යයෙන් ඉන්න පවුලකට ග්‍රෑම් 214යි වැටෙන්නේ තුන් වේල බත් කන රටවලනේ මේව හතර දෙනෙක් ඉන්න පවුලකට එකයකට සහල් ග්‍රෑම් 17ක් වගේ එකක් තමයි ලැබෙන්නේ ඔබතුමාගේ කුස පිරනවද මේ සහල් ග්‍රෑම් 17කින් දැන් මේ රටේ ජනතාව ගේ කුරුල්ලොද වටුවොද මං නොකල ප්‍රකාශයක් කළයි කියලා පවුලක් තුන් වේලක් කනවා කියලා මේක ඉස්සෙල්ලා ඔප්පු කරන්න ඕන තමුන්නා නිකන් දේශපාලන හාල්පාරුවෙක් වගේ කොහේ හරි එකක තියෙන එකක් ගෙනහල්ලා මේ උත්තරීතර සභාවක කියන්නේ නැතුව මේක කොහෙද කිව්වේ වෙළඳ අමාත්‍යරයා සිදු කළ එම ප්‍රකාශය ජාතික ගොවිජන එකමුතුව අද මාධ්‍යයට ඉදිරිපත් කළා මේ තියෙන්නේ ඒ සම්බන්ධව උන්නහේ කරපු මාධ්‍ය සාකච්ඡාව එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝම තියෙනවනේ 3 සීනි කිලෝව මේ කල පරිච්ඡේ සති දෙකක වගේ කාලයට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නේ පවුලකට මේ වගේ තමුන්නාන්සලා සමග තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන මම ප්‍රකාශ කරනකොට සමහර ප්‍රකාශනවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන් පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන් ඒව මේ සිද්ධි මේ ප්‍රහාරය එල්ල වෙන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍ය අලවියට වඩා කෝටි 2ක් විතර වැඩිපුර බාණ්ඩ සතස අලවි ජාලාහරා අලෙවි වෙනවා දෛනිකව මෙරටින් කොවිඩ් රෝගීන් 100කට වැඩි පිරිසක් වාර්තා වීම හමුවේ ඕනෑම අවස්ථාවක කොවිඩ් ආසාදිත නව පොකුරු නිර්මාණය වී හැකි බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඊයේත් මෙරටින් ආසාදිතින් 177 දෙනෙකු හඳුනා ගැනුණා. මෙවන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 93910ක් ලෙසින්. ඉන් 99917 දෙනෙකු ප්‍රතිකාර අවසන් කර ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2405ක් කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගියා ඕනෑම අවස්ථාවක කොවිඩ් ආසාදිත නව පොකුරු නිර්මාණය වීමේ අවදානමක් තවමත් රට තුල පවතින බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා අපේ රට තුල කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වෙනවා දවසකට 100 ගණනක් වාර්තා වෙනවා මේ තත්ත්වය තුල ඕනෑම අවස්ථාවක තවත් රෝගී පොකුරු ඇතිවීමේ අවදානම තියෙනවා ජනතාව ඉතාමත් විශාල වශයෙන් ඒකරාශී වන ස්ථාන මීටරයක දුරස්ථභාවය තබා ගන්න බැරි ස්ථාන මේ රෝගය පැතිරීමේ අවදානම තියෙනවා මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කිරීමක් කළා ලංකාවට එන්න පුළුවන් විදේශ අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නැහැ. නමුත් මේ එන මගීන්ට හැම ගුවන් යානයකටම ගේන්න සීමා කරලා තියෙනවා 75 දෙනෙක්. ක්‍රීඩා සමාජවල ඡන්ද ලබා ගැනීමට පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් ආයතනයේ මුදල් මිලියන ගණනින් ලබා දී ඇතැයි කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව නිමා කිරීම මිලියන 30කට ආසන්න මුදලක් මේ දක්වා ඒ නීති කටයුතු සඳහා ගිහිල්ලා තියෙනවා චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව නියමාකාරයෙන් නිමා කරලා ගානම ගෙවුවා නම් කීයක් යනවද මිලියන 100ක් යනවා ඒ නිසා තමයි දැන් මේ වෙනකොට මිලියන 30 ලක්ෂ 300ක් විතර නඩු ගාස්තු නීතිඥ ගාස්තු සඳහා ගෙවලා තියෙන්නේ. ඒ ඔක්කොම කරලා නඩුව පෙරදුනොත් අර කොන්ත්‍රාත්තුව ගාස්තුවත් ගෙවලා නඩු ගාස්තුත් ගෙවන්න වෙනවා. මේ අපිට ආරංචියක් තියෙනවා දැම්ම මේ සෙටල්මන්ට් එකකට දැම්මම යා යුතු නැහැ කියලා නීතිඥ කණ්ඩායම උපදෙස් දුන්නයි කියලා. ඒක ඇත්තක් තියෙනවද? දැන් ඇත්තටම මේ ඇග්‍රීමන්ට් එක හදපු කාලේ හිටපු නීති නිලධාරීවරයා හෝ වරිය කවුද? එතකොට හිටපු විධායක කමිටුවෙන් අනේක් දීලා තිබුණා එතන හිටපු වයිස් ප්‍රෙසිඩන්ට් මිස්ටර් මතිවානනුයි එතන හිටපු ප්‍රෙසිඩන්ට්ුයි මිස්ටර් තිලංගසුමතිපාල්ටයි මේක කතා කරලා මේක ඇග්‍රීමන්ට් එක ගහගන්න කියලා. ඉතින් එතන හිටියා කෞශල්‍ය කියලා ලෝයර් කෙනෙක් එක්ස්ටර්නල් ලෝයර් කෙනෙක්. එතන ඒ කෞශල්‍ය කියන ලෝයර්ගේ අනමත් තමයි මේ ඇග්‍රීමන්ට් එක එක්ලන් ගැහුවේ. මේ විදිහට එළියෙන් ආපු දෙන්නේ ලෝයර් කෙනෙකුයි හතුරුසිංහයි මේක මේ නෙගෝෂিয়েට් කරලා මෙහෙම ඇග්‍රීමන්ට් ගැහුවයි කියන එක. ඉතින් මේක නම් මේ ආයතනයේ ස්වභාවය. අවක ඕන කෙනෙකුට ඕන මුදලක් එහා මෙහා කරන්න පුළුවන්. දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රීඩාංගන ඉදිකිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා 2010 සිට 2020 දක්වා මිලියන 16ක්
කපා හැර තියෙනවා අපි සභාපතිතුමනි අපි ඕක අපේ එක්ස්ට්‍රෝ එකට දැම්මා ඕක වේව් ඔෆ් කරන්න ඊට පස්සේ කාට හරි රුපියල් මිලියන 16ක් දෙනවා දීලා ටික දවසකින් කියනවා මේක වේව් ඔෆ් කරනවා කියලා එහෙම වේව් ඔෆ් කරන්න බෑ මේ රාජ්‍ය සම්පත් මන් දන්නේ ඔව් එහෙම නැත්තම් මේ අත්තිකාරම් ක්‍රීඩා පිටි හදන්න අත්තිකාරම් දෙනවා කියලා වෙන මොනවට හරි මුදල් ගෙවනවාද ක්‍රීඩා සමාජවලට දැන් විවිධ නම් කියලා එක එක ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි දෙනවයි කියන එක රටේ තියෙනවනේ ඔව් ඒ සල්ලි දීලා ඒගොල්ලන්ගේ ඡන්ද ගන්නවා හරි මොනවා හරි එකක් කියලා දැන් මේ එහෙම එව්වද කියලා මේ අපි බලන්න අහන්නේ එතකොට මිලියන 15ක් කියන්නේ ලක්ෂ 150 මේ ඡන්ද වලට ඔබතුමා ඡන්ද දෙන්න නැතුව ඇති නමුත් ඡන්ද දෙන අය මේ ඡන්ද වලට අරවට මෙවට ෆන් කරන එකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ඉන්න බොහෝ අය කොන්ත්‍රාත් පදනම් මත ඉන්නේ ස්ථීරසේ දැන් උදාහරණයකට කලමනාකාරයෝ 31කින් 29ක්ම කොන්ත්‍රාත් දෙන්නයි ස්ථීර මේකේ තියෙන විදියට වැරදි ගණනාවක් වෙන එකක් තමයි තමන්ගේ රස්සාව අවුරුද්දක් තව කාලෙ දීර්ඝ කරගන්න නම් කියන දේ කරන්න වෙනවා කියන දේවල් කරගෙන ඉන්න වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට කිසිදු දායකත්වයක් දෙන්නේ නැති යම් යම් චරිතත් ඉන්නවා නිකන් මාසිකව ප්‍රවාහන දීමනා රුපියල් ලක්ෂ 2ක් හම් වෙනවා දීමනාව ලක්ෂ 3ක් හම් වෙනවා එහෙම ලක්ෂ 5 6 හම් වෙනවා ඉන්නවා මම දන්නේ ඇයි ඒගොල්ලන්ට එහෙම දෙන්නේ සා මොකද්ද ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව සඳහා පානීය ජලය ලබා ගත හැකි ජල පෙරණ නොමිලේ ලබා දීමේ පෑදිදිය දාන ක්‍රියාන්විතයේ සමාරම්භක උත්සවය කොළඹදී පැවැත්වුණා. මෙම සත්කාර ක්‍රියාවට නංවන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ශ්‍රී ලංකා රතුකුරුස උපදේශක සේවය හා මනුසත් තෙරණ එක්වයි. රජරට ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන වකුගඩු රෝගය පිළිබඳව 2013 වසරේදී අද දෙරණ ඔස්සේ කළ අනාවරණයත් සමග මනුසත් දෙරණ වකුගඩු රෝග සායන මාලාව ආරම්භ කළ අතර එම පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය මෙන්ම ජල පිරිපහදු යන්ත්‍ර ඉදිකිරීමද අඛණ්ඩව සිදු කෙරුණා. එම සත්කාරය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දේශීයව නිෂ්පාදනය කළ ජල පෙරණ නොමිලේ බෙදා දීම සුවපත් හෙටක පවස පෑදිදිය දාන ක්‍රියාන්විතයේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ශ්‍රී ලංකා රතුකුරුස උපදේශක සේවය හා මොනසත් දෙරණ එක්වයි බොණ්ඩ දෙන වතුර එක නියමිත සෞඛ්‍යයෙන් යුතු පිරිසිදු වතුරක් විය යුතුයි. සාමාන්‍ය එහෙ වතුර රුපියල් 3කට දෙන්නේ ලීටරේ. ගෙදරකට සාමාන්‍ය ලීටර 20ක් 25ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දිනකට රුපියල් 75ක් හොයා ගන්න බැරි අය ඕන තරම් ඒ ගම්වල ඉන්නවා. ඒ තරම් සංවේදී කාරණා හින්දා තමයි පෑදී දිය දාන වගේ ව්‍යාපෘතියකට අපි දායකත්වය දැක්වේ. ලෝකයක් විදිහට තිරසාර සංවර්ධනයේ නම්බර 6 බැලුවොත් අපි පිරිසිදු පානීය ජලය එක ජන කොට්ටාශය දුක් විඳිද්දී අපි කොහොමද ව්‍යාපාර කරගෙන යන්නේ සහ ඒ ව්‍යාපාර වලින් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන ඒ අරමුණත් ඇතුව අපි බැලුවා අපිට මේ පළස්වෙනි සංවත්සරේදී සම්බන්ධ වෙන්න පුළුවන් කාටද කියන එක. මනුසත් දරන නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. සිංහරාජ වනාන්තරයේ හෝටලයක් ඉදිකරන බවට පළ වූ වාර්තා සත්‍යෙන් තොර බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ඉදිකිරීම් භූමිය සිංහරාජ ලෝක උරුම වන භූමියේ සිට කිලෝමීටර 5ක දුරකින් ඇති පෞද්ගලික ඉඩමක් වන බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ඉල්ලීම් 11ක් මුල් කරගෙනමින් පැවැත්වූ උද්ඝෝෂණ පාගමන කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ගත්තා. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ පැවසුවේ හෙට උදෑසන 10 වන විට උත්සව අත්තිකාරම් මුදල් ලබා නොදුනහොත් වැඩ වර්ජනයක් දියත් කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සභාපතිත්වයේ දරන පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී සභාපතිවරයා සහ ස්ථීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුර්දිගෑම නිසා අද එම රැස්වීම අතරමඟ නවතා දමන්නට සිදු වුණා. අනුතුරුව ජගත් කුමාර මන්ත්‍රීවරයා පිටව යන අවස්ථාවේදී ඔහුගේ රථයට කිසිවෙකු බිත්තර ප්‍රහාර එල්ල කිරීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. අපි එතන ඒ ප්‍රදේශයට යන්නෙම ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න. හැබැයි ඒ වලට ඉඩ දෙන්නේ නැතුව මේ අය බහුිරව වගේ ඒ ප්‍රදේශය අල්ලගෙන ඒ ප්‍රදේශයේ වැඩ කරන්න දෙන්නේ නැති තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි මේ සම්බන්ධව නැවත පොලිස්පතිතුමාට සහ පොලිසියට පැමිණිලි කරන්න තීන්දුව කරා. දිසාපතිවරයාට සහ මම පක්ෂයට පැමිණිලි කරන්න තීන්දුව කරා. මොකද මේ රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා රටේ සංවර්ධනය අනහිටවන්න සමහර දේශපාලන ඕනෑකම් මත කටයුතු කරන තත්ත්වයක් පෙවුනේ. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.